මිනිස්සු හැමෝටම මුළු හදවතින්ම විශ්වාස කරන දෙයක් තියෙනවා ජීවිතේ ළඟා කරගන්න. ලොකු හීනයක් තියෙනවා හඹාගෙන යන්න, ඇබ්බැහිවීමක් තියෙනවා ඒක නතර කරගන්න, ලොකු ප්‍රශ්නයක හිර වෙලා ඉන්නවා ඒකෙන් ගොඩට එන්න. ඒත් සමහර වෙලාවට මාසෙන් මාසෙට අවුරුද්දෙන් අවුරුද්දට කාලේ ගෙවිලා යනකොට කිසි දෙයක වෙනසක් වෙන්නේ නැහැ කියලා දැනෙනකොට අපි අධෛර්යමත් වෙනවා. මේ දේ හරියන දෙයක් නෙමෙයි කියලා හිතෙනවා. වේදනාව කියන්නේ ජීවිතයේ එක කොටසක්. සමහර වෙලාවට ඇයි මටම විතරක් මෙහෙම වෙන්නේ කියලා ඉතින් හිතලා අපි දුක් වෙනවා. වැදගත්ම දේ තමයි ජීවිතේ දුක්බර කාලවලදී අපි ඒවට මූණ දෙන්නේ කොහොමද කියන එක. වේදනාව ඔබව විනාශ කරනවා. වේදනාව කියන වචනෙට ඔබ අකමැති වුණාට වේදනාව හිත ඇතුළතින් ඔබව ශක්තිමත් කරවනවා. වේදනාව ජීවිතේ අමාරු කාලවලදී වාට ගුරුවරයෙක් වෙනවා. වේදනාව ජීවිතේ කොටසක්. ඉතින් මේ වේදනාව ඔබ බාරගන්නේ කොහොමද? ඔබට එමගින් ශක්තිමත් වෙන්න පුළුවන්. ඔබට පුළුවන් මේ වේදනාවට මූණ දීලා අභියෝග ජය ගන්න, අලුත් අවස්ථා උදා කරගන්න, නැත්නම් ඔක්කොම අතහැරලා දාලා පැත්තකට වෙලා පරාජිතෙක් වෙලා පෙරදිලා යන්න. මම මේ වේදනාවට කැමති නෑ. ඒ වුණාට මට පුළුවන් මේ වේදනාවට ඉරෙහිව සටන් කරන්න, මේ වේදනාවත් එක්ක නැගිටින්න. වේදනාවට වැරදි කියන්න එපා. වේදනාවක් නැතිව අපේ ඉරණමට අරමුණට අපි ළඟා වෙන්නේ නෑ. ඔයා වගේ හැම මිනිස්සෙක්ම මේ ලෝකේ වේදනාවලට මූණ දෙනවා. ඔබ වගේම මේ ලෝකේ සාර්ථක වුණු හැම පුද්ගලයෙක්ම වේදනාවලට මූණ දීලා තියෙනවා. වේදනාව එන්නේ විඳවන්න නෙමෙයි, වේදනාව එන්නේ ඔබට වැඩෙන්න, ඔබේ චරිතයට වැඩෙන්න. මේ ලෝකේ සාර්ථක වුණු හැම පුද්ගලයාම එහෙමයි. හැමෝටම පුළුවන් වේදනාව අමාරුයි, මට මහන්සි කියලා නතර වෙන්න. ඒත් සමහර මිනිස්සු ඉන්නවා වේදනාව ආයුධයක් කරගෙන ලෝකෙම හොල්ලපු. එම මිනිස්සු තමයි ලෝකේ සාර්ථක වෙන්නේ. අභියෝග කියන්නේ මේ ලෝකේ හැම මිනිස්යාටම පොදු දෙයක්. ඒ හැම දෙයකටම ශක්තිමත් මූණ දෙන්න ඕන. කාලේ යන්න යන්න මේ වේදනාව නැති වෙලා යනවා. මේ වේදනාව ඉවර වෙනවා. ඒ වේදනාව සාර්ථකව අල්ලන් හිටියොත් අවසානේ වාට ඉතුරු වෙන්නේ ශක්තිමත් ඔයාව. ඒ ශක්තිමත් ඔයාව කාඩවත් හොල්ලන්න හම්බෙන්නේ නැහැ. තාවකාලිකව ඔයාගේ හීනේ සාර්ථක වුණේ නැහැ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නේ ඔයාගේ හීනේ සාර්ථක කරගන්න බැරි එකක් කියලා. වටපිටාවේ මිනිස්සු වාගේ හිත ඇතුලින් වාට කොඳුරනවා. දැන් මට බෑ, දැන් මට මහන්සි, මට නතර වෙන්න ඕනේ. ඒත් ඔයා ඒ වේදනාව කන පිට හරවලා ජයග්‍රාහකෙක් වෙන්න ඕනේ. හිත ඇතුළතින්ම ඔයාට ඕනේ උනේ ඒ දේ කරන්න, ඒ දේ ළඟා කරගන්නයි. හිත ඇතුළතින්ම ඔයාට ඕනේ උන දේ ඔයා කරන්න. මට බෑ, මට අමාරුයි කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න එපා. සැබෑ ජයග්‍රාහකයාගේ ලක්ෂණය තමයි අත්තරින්න හිතන හැම අවස්ථාවෙම හිත ශක්තිමත් කරගෙන අවසන් කරලා ජයග්‍රහණය කරන එක. හීන දකින්න සල්ලියන්නේ නෑ. ඒ වගේම හීන හැබෑ කරගන්න ලොකු කට්ටක් ගන්න වෙනවා. මේක ඔයාගේ කාලය, මේක ඔයාගේ මොහොත, මේක ඔයාගේ ජීවිතය. ඔයාගේ හොඳ කාලය ඉස්සරහට එනවා. හැබැයි ඔයා අල්ලන් ඉන්න වෙනවා.
අයින් හදවතින් ඔයාගේ හීන අල්ලන් ඉන්න වෙනවා. වේදනාව තාවකාලිකයි, ජයග්‍රහණය සදාකාලිකයි. ඔයාව සැක කරන එක, ඔයාව අවතක්සේරු කරන එක දැන් නවත්තන්න. ඔයා ගත්තේ හරි පාර, ඔයා ගත්තේ හරි තීරණය. ඒ පාරේ ඔයා ඉස්සරහට ගමන් කරන්න ඕනේ. ලෝකශූර බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලී කිව්වේ මොකද්ද? කෙටි කාලිනව දුක් විඳින්න, කෙටි කාලිනව වේදනාවන් විඳින්න, සදාකාලිකව ජයග්‍රහයකෙක් ලෙස ජීවත් වෙන්න. ඔබේ දියුණුව, ඔබේ හොඳ කාලය ඉස්සරහට එනවා. අල්ලන් ඉන්න තදින් හිත ශක්තිමත් කරගන්න. ඔයා විශ්වාස කරන දේ කරා දැන් ගමන් කරන්න.